අලුත් විදිහේ කොරෝනා එන්නතක් ඉන්දියාවෙන් නිපද වූ බවට මීට දවස් කිහිපයකට කලින් තොරතුරු වාර්තා වුණා. ලංකාදීප පුවත්පතෙන් මේ උපුටාගත් තොරතුරු කිහිපය සම්බන්ධව ඔබව දැනුවත් කරන්නට කලින් මේ වීඩියෝව අවසන් වනතුරුම නරඹන්නට කියලා අපි ඔබට ආරාධනා කරනවා. මොකද මේ එන්නත පිළිබඳව තොරතුරු සුවිශේෂී වූ තොරතුරු රසක්ම මේ වීඩියෝ තුළින් ඔබට දැනගන්නට හැකියාව ලැබෙන නිසා DNA එන්නතක් යනු කෙලින්ම COVID-19 වෛරසයේ DNA අණු යොදා ගනිමින් නිර්මාණය කරනු ලැබූ එකක්. එන්නත සිරුරට ලබා දුන් පසු වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලෙස නිර්මාණය වන ප්‍රෝටීන් ඉතාමත් ඉක්මනින් සහ සාර්ථකව වර්ධනය වීමක් සිදුවන බව එන්නත නිපද වූ වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරනවා. ඒ අනුව මෙම නව DNA එන්නත ඩෙල්ටා ඇතුළු විකෘති කොරෝනා වලට සාර්ථක එන්නතක් යයිද පැවසෙනවා. මෙම නව එන්නත නිපදවා ඇත්තේ ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ අහමදාබාද් නුවර පිහිටි සයිඩියස් කැඩ්ලා ඖෂධ නිෂ්පාදන සමාගම විසින්. ඉන්දියාවේ පිහිටි ලොවට ඖෂධ නිෂ්පාදනය කරන ඉන්දිය සමාගමක් ලෙස සයිඩුයිස් කැඩ්ලා හැඳින්වෙයි හැකි අතර එම සමාගම මෙව නව එන්නත නිපදවා ඇත්තේ ඉන්දිය රජයේ ජෛව තාක්ෂණ ආයතනය සමග එක්වෙමින්. සෛනික අත්දැක බැලීම් යටතේ අවුරුදු 12ට වැඩි 28,000කට එන්නත් මාත්‍රා තුනම ලබා දුන් බවත් ඔවුන් කිසිවෙකුට COVID-19 විකෘති වෛරස් ප්‍රභේදයක් මෙතෙක් ආසාදනය වී නොමැති බවත් පෙන්වා දෙන ඉන්දිය ඖෂධ පාලන අධිකාරිය හදිස්සි භාවිතයට සුදුසුයි එන්නතට අනුමැතිය දෙමින් පැහැදිලි කර තිබෙනවා. ඉන්දියාවේ අවුරුදු 12ත් 18ත් අතර කාණ්ඩයේ දරුවන්ට ඉදිරියේදී ලැබෙනු ඇත්තේ මෙම සයිඩ්විස් කැඩ්ලා ප්‍රතිශක්තිකරණ එන්නතයි. සයිඩ්විස් කැඩ්ලා එන්නත 100%ක් ඉන්දියා තාක්ෂණයන් නිපදවන ලද COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත වෙනවා. මේ වන විට ඉන්දියානුවන්ට ලැබෙන එන්නත් වලින් එකක් වන කොවැක්සින් 100%ක් ඉන්දියා තාක්ෂණයෙන් නිෂ්පාදිත පළමු එන්නතයි. කොවැක්සින් නිෂ්පාදනය වන්නේ ඉන්දිය රජයට අයත් භාරත් බයෝටෙක් සමාගම විසින්. මෙතෙක් නිපදවා ඇති සාර්ථක එන්නත් දෙකක් ලෙස සැලකෙන ෆයිසර් සහ මොඩර්නා එන්නත් අයත් වන්නේ mRNA වර්ගයේ එන්නත් ලෙසට දැනට භාවිතයට ගැනෙන එකම mRNA එන්නත් දෙක වන්නේද ෆයිසර් සහ මොඩර්නාය. mRNA එන්නත්වල ඇත්තේ COVID-19 වෛරසයේ විසවීජයේ ජානවලින් සකසනු ලැබූ කේතයක්. සිරුරට එය එන්නත් කිරීමෙන් ප්‍රතිශක්තිකරණය නිර්මාණය වනවා. DNA එන්නතක් යනු ඍජුවම අදාළ වෛරසයේ විෂබීජ යොදා ගන්නා බැවින් එහි සාර්ථකත්වය ඉතා වැඩි. ජොන්සන් දු ඇන්ඩ් ජොන්සන්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා, රුසියාවේ ස්පුට්නික් සහ චීනයේ සයිනෆාම් ආදී එන්නතත් නිපදවා ඇත්තේ COVID-19 වෛරසයේ සිරුරට ඇතුළු වුවහොත් සිරුරේ ඊට එරෙහිව ප්‍රතිශක්තියක් ඇති කිරීමට සිරුරේ ප්‍රතිශක්තියක් ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයකටයි. මේ කොරෝනා වෛරසය ලෝකෙන් තුරන් කරලා දාන්නට විවිධ ආකාරයේ කොරෝනා වලට එරෙහිව එන්නත් නිපදවනවා. ඉතින් ඉන්දියාවෙන් අපිට අහන්නට ලැබුණු මේ සුබ ආරංචිය පිළිබඳවත් ඔබ දරන මතය පහතින් කමෙන්ට් කරන්නට අමතක කරන්නටත් එපා. අලුත් විදිහට ඉන්දියාවේ නිර්මාණය කළ මේ කොරෝනා එන්නත පිළිබඳව ඔබ යම් තොරතුරක් මේ වීඩියෝවෙන් දැනගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්නටත් අමතක කරන්නට එපා.